අසිනීටම හිට මේ වෙනකොට ටික කාලයක් තරහ වෙලා ඉන්න සිද්ධ වෙලා මොකද මහීගේ පෑරුණු හිත තවම මහීට සූපත් කරගන්න බැරි වුණා හැබැයි තින් වෙනතනම් තරහ වුණාම මේ තරම් කාලයක් ගතේ නැහැ මහී අසිනීත් එක කතා කරන්න ඒකට හේතුව කතාව මුලින් ඉඳන්ම බලපු කෙනෙක් නම් දන්නව ඇති හේතුව මහීගේ ඇස ඉදිරිපිටම අසිනී වෙනස් වෙලා වගේ මහීට තේරුණා නමුත් ඉතින් අසිනීට මහීට හැමදාම තරහ වෙලා ඉන්න බෑ ඒ කියන්නේ අපිට මේ ළඟට බලා ගන්න පුළුවන් මහීගේ අසිනීගේ වෙනද වගේම ලස්සන එපිසෝඩ් ටිකක් ඒ කියන්නේ මේ හැම දෙයක්ම හරියනවා ඔකලොන්ට ඉදිරිදි බලා ගන්න පුළුවන් ඒක ඉතින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අද අපි වීඩියෝ වෙදි කතා කරනවා එනිසා අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න අපගේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එවිට අපි වීඩියෝවත් දාපු සැනින්ම ඔබට ඉතාමත් පහසුවෙන් එම වීඩියෝව නැරඹීමට හැකියාව ලැබේවි. කොහොම හරි ඉතින් මේ වෙද්දී මයිකේ හිත ගොඩක්ම රිදිලා තියෙන්නේ. අසිනී කල්පනා ඉදිරියේදී කියපු කතාවට හේතුව අසිනීට කල්පනා ඉදිරියේදී කෙලින්ම කටහැරලා කියන්න බෑ මහිට ආදරේ කියන එක. මයිකේ හිතට ගොඩක්ම දුක එක හින්දා. මොකද මේ වෙද්දී අසිනී මහිට කොයිතරම් බාධා ආවද? ඒ ආපු හැම බාධකයක්ම ආපි මහිකේ අසිනීගේ සම්බන්ධයක් තියෙන බව දැනගත්ත හින්දා. නමුත් ඉතින් කල්පනටවත් කාටවත් කිසිම දෙයක් මහිට කරන්න බැරි වුණා. මොකද ඒ ආදරය අවංක හින්දා. එනිසා ඉතින් මහි හිතටම මේ වගේ තැනක දෙවුණත් අසිනී මහිට ආදරේ කියලා කටහැරලා කිව්වොත් ඒකෙන් ලොකු බලපෑමක් මහිට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒකයි ඉතින් මහිගේ හිත මේ විදිහට රිදෙන්න තරම් හේතුවක් වුණේ. නමුත් ඉතින් අසිනී පැත්තෙන් අසිනී හිතන්නේ කල්පනා ඉදිරියේදී මහිට ආදරේ කියන එක අසිනී කිව්වොත් එහෙම මහිට ලොකු කරදරයක් සිද්ධ වෙවි කියන එක. කොහොම නමුත් ඉතින් අසිනී මහි මේ විදිහට හිතන්න මේ ප්‍රශ්නේ අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳෙන්නේ අසිනීට කල්පනා ඉදිරියේ කෙලින් කතා කරන්න හැකියාව ලැබුණු දවසට. ඉතින් මේ දවස් එනකන් තමයි මහිත් බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ළඟදිම දවසක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අසිනී කල්පනා ඉදිරියේදී කෙලින් කතා කරනවා. හැබැයි ඉතින් කතාව ඊට පස්සේ මහි කල්පනා අසේලා අතරේ අපිට ගැටුම්කාරී තත්ත්වයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කොමුණත් ඉතින් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ ඔන්න ඔය විදිහට කියලා තමයි අපි අනුමාන කරන්නේ.